සූර්යා බැස යාමත් සමග රාත්‍රී කාලයේ උදාවීම සිදු වෙනවා. මේ නිසා චන්ද්‍රයා තාරකා මෙන්ම ග්‍රහ වස්තු අපිට දැක ගන්නට පුළුවන්. රාත්‍රී ආස කොතරම් සුන්දරද කිව්වොත් රාත්‍රී ආසේ සුන්දරත්වය ගැන කවි ගීත පවා ලියවි තිබෙනවා. ඒ වගේම රාත්‍රී ආස නැරඹීමෙන් මානසික සුවයක් ලබා ගන්නටත් පුළුවන්. සාමාන්‍යයෙන් රාත්‍රී ආස නරඹන්නට අපිට හැමදාමත් අවස්ථා උදාවන්නේ නැහැ. මොකද වැහි වලාකුළු සහ චන්ද්‍රයා හොඳින් පායා තිබෙන විට තාරකා දැක ගන්නට නොහැකි වී යනවා. රාත්‍රී ආස නරඹන්නට හොඳම දිනයක් විදියට අමාවක දිනයක් හඳුන්වා දෙන්න පුළුවන්. එනම් චන්ද්‍රයා පායා නොමැති දිනයක් වඩාත් සුදුසුයි. ඒ වගේම රාත්‍රී ආස නරඹන්නට කලින් අවම වශයෙන් විනාඩි 15ක්වත් ඔයාගේ S2 අඳුරට හුරු කරගන්නට අවශ්‍ය වෙනවා. එතකොට හොඳින් තාරකා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම මේ දවස්වල විදුලිය කප්පාදු වෙන නිසා රාත්‍රී ආස හොඳින් නරඹන්න පුළුවන් අවස්ථාවක් වත්මන් නාණ්ඩු අපිට ලබා දීලා තියෙනවා. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් රාත්‍රී ආස ගැන ඔයා දැනගන්න ඕන දේවල් 8ක් කතා කරමු. අංක 1. රාත්‍රී ආසයේ ඇසට පෙනෙන තාරකා 5000කට වැඩි. හොඳින් තාරකා පායා ඇති රාත්‍රියකදී වෙන වෙනම තාරකා හඳුනා ගන්න පුළුවන් විදියට සමහර තාරකා තිබෙනවා ඔයා දැකලා ඇති. ඉතින් මේ වගේ අපිට වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් තාරකා 5000කටත් වඩා ප්‍රමාණයක් තියෙනවා කියලා විද්‍යාඥයින් කියනවා. ඒ වගේම මේ තාරකා ගොන්න අතරින් මේ වන විට තාරකා විශාල ප්‍රමාණයකට විශේෂිත නම් පවා ලබා දීලා තියෙනවා. දැනට වාර්තා වෙන අන්දමට අපගේ මන්දාකිණිය තුළ පමණක් තාරකා බිලියන 100ත් 400ත් අතර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ තිබෙන ප්‍රමාණයනොත් අපිට පියවැසට පෙනෙන්නේ 5000කට ආසන්න කුඩා ප්‍රමාණයක් පමණයි. අංක 2. පියවැසට පෙනෙන මන්දාකිණිය. ශීරපත මන්දාකිණිය තමයි අපගේ සූර්යයා ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය රඳවාගෙන සිටින්නේ. මේ මන්දාකිණිය හරිමැද සැජිටේරියස් ඒ ස්ථා නමින් හඳුන්වන දැවැන්ත කළු කුහරයක් තිබෙනවා. මේ දැවැන්ත කළු කුහරේ බලපෑම නිසා තමයි ශීරපත මන්දාකිණිය බිහිවි අපගේ සෞරග්‍රහ මණ්ඩලය මේ කළු කුහරේ වටා පරිභ්‍රමණය වන්නේ. ඉතින් ශීරපත මන්දාකිණියේ විවිධ කොටස් අපිට පියවි ඇසින්ම රාත්‍රී ආසයේදී දැක ගන්නට පුළුවන්. චන්ද්‍රයා නොමැති රාත්‍රියක හොඳින් අහස නිරීක්ෂණය කළොත් අපිට අපගේ මන්දාකිණියේ විවිධ කොටස් පැහැදිලිවම නිරීක්ෂණය කරන්න පුළුවන්. රාත්‍රී ආසයේ තාරකා විශාල ප්‍රමාණයක් අතරින් දුමාරයක්සේ පෙනෙන්නේ අපගේ මන්දාකිණියයි. ශීරපත මන්දාකිණිය සර්පිලාකාර මන්දාකිණියක්. ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටා තිබෙන ස්ථානය ඔරායන් සිග්නස් ආම් යනුවෙනුත් හඳුන්වනවා. අපගේ මන්දාකිණියේ ආලෝකවත්ම ස්ථානය තමයි ගැලටික් සෙන්ටර් හෙවත් ශීරපත මන්දාකිණියේ හරි මැද ස්ථානය. මේ ස්ථානය තුළ තමයි අපගේ මන්දාකිණියේ තිබෙන දැවැන්ත කළු කුහරය පිහිටා තිබෙන්නේ. ඉස්කෝපියස් තාරකා රාශිය සොයා ගැනීමෙන් ගැලටික් සෙන්ටර් හෙවත් අපගේ මන්දාකිණියේ ආලෝකවත්ම ස්ථානය සොයා ගන්නටත් පුළුවන්. අංක 3. අසල්වැසි මන්දාකිණිය. අපගේ මන්දාකිණියට අසල්වැසි මන්දාකිණිය වෙන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය අපිට පියවැසින්ම දැක ගන්නට පුළුවන් මන්දාකිණියක්. මේ මන්දාකිණියේ විශේෂත්වයක් තිබෙනවා. විශ්වයේ තිබෙන අඳුරු පදාර්ථය සහ අඳුරු ශක්තිය බලපෑම නිසා විශේෂයෙන් මන්දාකිණි එකිනෙකාගෙන් ඈත් වෙමින් ගමන් කරනවා. නමුත් අපගේ අසල්වැසි මන්දාකිණිය වෙන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය අති දැවැන්ත ගුරුත්වයක් සහිත මන්දාකිණියක් නිසා මේ වන විටත් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය අපගේ ශීරපතේ දෙසට ගමන් කරමිනුයි සිටින්නේ. මේ නිසා ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය රාත්‍රී ආසයේදී පියවැසින්ම දැක ගන්නට පුළුවන්. ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය තවත් වසර බිලියන 5ක් පමණ ගිය පසු අපගේ ශීරපත මන්දාකිණියත් සමග එකට ඒකාබද්ධ වීමක් සිදු වෙනවා. එම අවස්ථාවේදී මේ මන්දාකිණි දෙක එකට එකතු වීමෙන් මිල්කොමීඩා නමින් හඳුන්වන අති දැවැන්ත මන්දාකිණියක් නිර්මාණය වීමට නියමිතයි. මේ අවස්ථාව සිද්ධ වෙන්නට අදින් වසර බිලියන 5ක පමණ කාලයක් ගත වෙන නිසා එම සිදුවීම වෙනකොටත් අපගේ සූර්යා අවසානය කරා පැමිණ සිටීවි. ඒ වගේම පෘථුවියත් ඒ කාලයේ වෙන විට විනාශ වී තිබෙන නිසා මිනිස් ජීවියක් ඒ විදිහ පවතිනට පුළුවන් යැයි නිශ්චිතවම ප්‍රකාශ කරන්නට බැහැ. කැසියෝපියෝ තාරකා රාශියේ සොයා ගැනීමෙන් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය තිබෙන ස්ථානය පහසුවෙන්ම දැක ගන්නට පුළුවන්. අංක 4. මියමින් පවතින තාරකා. රාත්‍රී ආස අපි නිරීක්ෂණය කරනකොට තාරකා විවිධ වර්ණවලින් දැක ගන්නට ලැබෙනවා. මේ වර්ණ අතරින් රතු පැහැයෙන් බබලන තාරකා ඔයා බොහෝ අවස්ථාවල දැකලා ඇති. හොඳම උදාහරණයක් විදියට ඔරායන් තාරකා රාශිය තුළ පිහිටා තිබෙන බෙටල් ජූස් තාරකාව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් රෑහසේ රතු වර්ණයෙන් තිබෙන සියලුම තාරකා මියමින් සිටින බව ඔයා දැනගෙන හිටියද? තාරකාවක ආයු කාලය අවසන් වුණාට පස්සේ එම තාරකාව රතු දැවැන්ත තාරකාවක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මෙලෙස රතු දැවැන්ත එහෙම නැතිනම් රෙඩ් ජයන්ට් තත්ත්වයට පත්වෙන තාරකා තමයි රාත්‍රී ආහසේදී රතු පැහැයෙන් බබලන්නේ. තාරකාවක හයිඩ්‍රජන් හීලියම් විලයන ප්‍රතික්‍රියාව අවසන් වූ පසු තාරකාව අතිශයින් ප්‍රසාරණය වීමකට ලක්වෙනවා. මේ අවස්ථාවේදී තාරකාවේ තිබෙන වර්ණය රතු පැහැයට හැරෙනවා. ඒ වගේම තාරකාවේ ප්‍රමාණය දෙගුණයකටත් වඩා විශාල ආකාරයකට ප්‍රසාරණය වීමක් ඉන් අනතුරුව සිදුවෙනවා.
මෙලෙස රතුදවැන්ත තාරකා වසර මිලියන ගණනක් පැවතීමෙන් අනතුරුව විශාල ප්‍රදේශයක් විනාශ කරමින් සුපර්නෝවා පිපිරීමකින් විනාශ වීම තමයි අවසානයේදී සිදුවන්නේ. ඉතින් නොරායන් තාරකා රාශිය පිහිටා තිබෙන බෙටල්ජූස් තාරකාවත් යම් දිනක මේ ආකාරයටම විනාශ වී ආවි. අංක 5 අතීතයේ නැරඹීම. ඇත්තටම අපි රාත්‍රී අහස දෙස බලාගෙන සිටියත් අපි තාරකාවල දකින්නේ එම තාරකාවල අතීත කාලයයි. මොකද එම තාරකා ආලෝක වර්ෂ ගණනක් ඈතින් පිහිටා තිබෙන නිසා වර්තමානයේ තාරකාවක සිදුවන යම්කිසි වෙනස්කමක් අපිට මේ මොහොතේම දැක ගන්නට බෑ. උදාහරණයක් විදියට අපගේ සූර්යාට ආසන්නම තාරකාව වන ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව ගමු. මේ තාරකාව පිහිටා තිබෙන්නේ පෘථුවේ සිට ආලෝක වර්ෂ 4.2ක් තරම් දුරකින්. ඉතින් ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකය වසරක් පාසා ගමන් කරන දුර ප්‍රමාණයටයි. ඉතින් ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව දැන් ඔයා මේ වීඩියෝ එක නරඹන අවස්ථාවේදී විනාශ වී ගියොත් ඒ තාරකාව සැබවින්ම විනාශ වූ විදියට අපිට රාත්‍රී අහසේදී දැක ගන්නට බෑ. මොකද ඒ තාරකාව ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 4ක් තරම් දුරකින් පිහිටා තිබෙන නිසා තාරකාව විනාශ වූ බව අපිට පෙනෙන්නේ අදින් වසර 4ක් ගෙවි යාමෙන් අනතුරුවයි. මොකද තාරකාව විනාශයට ලක්වන අවස්ථාවේදී ඇති වූ ආලෝක ධාරාව පෘථුවියට පැමිණීමට වසර 4කට ආසන්න කාලයක් ගත වෙන නිසා. ඉතින් ආලෝක වර්ෂ විශාල ගණනක් වූ දුරකින් පිහිටා තිබෙන තාරකාවල අපි දකින්නේ එම තාරකාවල අතීත කාලයයි. ඇත්තම කිව්වොත් රාත්‍රී අහසේ පිහිටා තිබෙන සියලුම තාරකාවල අපි දකින්නේ එම තාරකාවල අතීතයයි. අංක 6 බබලන තාරකා සහ නොබබලන තාරකා. අපි පුංචි කාලේ ඉඳන්ම අහපු සින්දුවක් තමයි ට්වින්කල් ට්වින්කල් ලිටල් ස්ටාර් කියන්නේ. මේ සින්දුවේ තියෙන විදියට තාරකා බබලනවා කියලා පුංචි කාලේදී අපි ඉගෙනගෙන තියෙනවා. නමුත් ඇත්තටම තාරකා බබලනවද? ඇත්තටම සින්දුවේ තාරකා බබලනවා කියලා කිව්වට සැබවින්ම තාරකාවක් බැබලීමක් සිදුවන්නේ නැහැ. තාරකාවන් ආලෝක වර්ෂ ගණනින් බොහෝ ඈතින් තමයි පිහිටා තිබෙන්නේ. මේ හේතුව නිසා මේ තාරකාවන්ෙන් ලැබෙන ආලෝකය පෘථුවියට පතිත වන විට මේවා පෘථිවි වායුගෝලයේදී ගැටීමකට ලක්වෙනවා. වායුගෝලයේ පවතින ඝනත්වය, උෂ්ණත්ව මට්ටම සහ වායුගෝලීය සුළං නිසා තාරකාවලින් ලැබෙන ආලෝකය විකෘතිතාවයට පත් වී බබලන ආකාරයටයි පොළොවට පතිතවන්නේ. ඉතින් පොළොවේ සිට තාරකාවක් දෙස බලද්දී එම තාරකාව බබලනවා ලෙසින් පෙනෙන්නේ මේ හේතුව නිසයි. නමුත් තාරකාවන් බබලනවා ලෙසින් පෙනුනත් බබලන්නේ නැති තාරකා තියෙනවා ඔයා දැකලා ඇති. නමුත් මේ තාරකා තිබෙන්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයක් පමණයි. ඉතින් ඇත්තටම මේ තියෙන්නේ තාරකා නොවේ. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටා තිබෙන ග්‍රහ වස්තු කිහිපයක්. උදාහරණ විදියට සිකුරු, බ්‍රහස්පති, අඟහරු, සෙනසුරු යනාදී ග්‍රහ වස්තුන් හඳුන්වා දෙන්න පුළුවන්. මේවා කිසිදු බැබලීමකට ලක්වන්නේ නැති ග්‍රහ වස්තුන්. මොකද මේ ග්‍රහ වස්තුන් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පෘථුවියට ආසන්නයෙන් පිහිටා තිබෙන නිසා ඒවායින් ලැබෙන ආලෝකය තාරකාවකින් ලැබෙන ආලෝකයටත් වඩා ඉතාමත් වැඩි. මේ නිසා ග්‍රහ වස්තුවල ආලෝකය පෘථිවි වායුගෝලයේදී කිසිදු බලපෑමකින් තොරව PVSට දැක ගන්නට පුළුවන්. එවිට විශාල දුරකින් පැමිණෙන තාරකාවක ආලෝකයෙන් බැබලීමක් ග්‍රහ වස්තුවල ආලෝකයේදී සිදුවන්නේ නැහැ. මේ ආකාරයට තමයි අපගේ මව් තාරකාව වන සූර්යාගේ ආලෝකයත් බැබලීමකින් තොරව පෘථුවිය තුළට පතිත වන්නේ. අංක 7 දැවැන්ත තාරකා. අපේ සූර්යා කියන්නේ G type වර්ගයේ සාමාන්‍ය ප්‍රමාණයේ තාරකාවක්. මේ නිසා අපගේ සූර්යාගේ තිබෙන උෂ්ණත්වය ජීවයක් බිහිවීමට සුදුසු ග්‍රහ වස්තුන් නිර්මාණය කිරීමට හැකි ලෙසයි පවතින්නේ. අපගේ සූර්යාටත් වඩා ප්‍රමාණයෙන් දැවැන්ත තාරකා මේ විශ්වයේ වගේම අපගේ මන්දාකිණිය තුලත් පවතිනවා. උදාහරණයක් විදියට ආක්ටියුරස්, ඇන්ටාරස්, සිරියස්, බෙටල්ජූස් වගේ තාරකාවන් හඳුන්වා දෙන්න පුළුවන්. මේ තාරකාවන් කුඩාවට පෙනෙන්නේ මේවා බොහෝ ඈතින් එනම් ආලෝක වර්ෂ ගණනක් ඈතින් පිහිටා තිබෙන නිසයි. උදාහරණයක් විදියට ඔරායන් තාරකා රාශියේ පිහිටා තිබෙන බෙටල්ජූස් තාරකාව පෘථුවේ සිට ආලෝක වර්ෂ 642ක් තරම් දුරකින් පිහිටා තියෙනවා. එතරම් දුරකින් පිහිටා තිබිලත් මේ තාරකාව අපගේ පෘථුවේ සිට PVSින් දැක ගැනීමට හැකි වී තිබෙන්නේ එහි තිබෙන දැවැන්ත විශාලත්වය නිසයි. මේ තාරකාව ආසන්න වශයෙන් අපගේ සූර්යාමෙන් 950 ගුණයකටත් වඩා විශාලයි. තවත් විදියකින් කිව්වොත් අපගේ පෘථිවිය වගේ ග්‍රහ වස්තුන් ට්‍රිලියන 600ක් පමණ බෙටල්ජූස් තාරකාව ඇතුළට පුරවන්න පුළුවන්. ඉතින් මේ ආකාරයේ දැවැන්ත තාරකා විශාල ගණනක් අපිට රාත්‍රී අහසේදී දැක ගන්නට පුළුවන්. බොහෝ විට බෙටල්ජූස් තාරකාව සුපර්නෝවා තත්ත්වයකින් පිපිරී යන අවස්ථාවේදී පෘථිවිය සිට දැක ගැනීමට අවස්ථාවක් අපිට උදා වේවි. නමුත් මේ තාරකාව ආලෝක වර්ෂ 600ක් පමණ ඈතින් පිහිටා තිබෙන නිසා ඒක දැක ගන්නට අපිට වසර 600ක පමණ කාලයක් බලා සිටින්නට වෙනවා. අංක 8 කඩා වැටෙන තාරකා. රාත්‍රී අහස නිරීක්ෂණය කරන අවස්ථාවලදී හිටිහැටියේම තාරකා කඩා වැටෙනවා ඔයා දැකලා ඇති. ඉතින් ඒ ඇත්තනම තාරකා කඩා වැටීමක් නොවේ. පෘථිවි වායුගෝලයෙන් නෙපිට එනම් අභ්‍යවකාශය තුල පාෂාණවලින් සැදුම්ලත් ග්‍රාහක කොටස් තිබෙනවා.
මෙවා පෘථිවිය ගුරුත්වාකර්ෂණයට හසු වීමෙන් පෘථිවිය තුලට ඇදී ඒමක් සිදු වෙනවා. එලෙස ඇදී යන අවස්ථාවවලදී මෙවැනි ග්‍රාහක කොටස් අභ්‍යවකාශයේදී දැවී යන විට අපිට තාරකාවන් කඩා වැටෙන ආකාරයටයි පෙනෙන්නේ. මෙලෙස අභ්‍යවකාශයේදී දැවී යන පාෂාණ කැබලි උල්කාපාත ලෙසින් අපි හඳුන්වනවා. සමහර අවස්ථාවවලදී මේ වගේ විශාලත්වය අනුව අභ්‍යවකාශයේ දැවී නොගොස් ඒවා පෘථිවිය මතට ඝට්ටණය වෙනවා. එවිට ඝට්ටණය වුණාම අපි ඒව හඳුන්වන්නේ උල්කාෂ්මයක් කියලා. මෙවැනි ආකාරයට අති දැවැන්ත උල්කාෂ්මයක් පෘථිවිය තුලට කඩා වැටුනොත් පෘථිවිය තුල හදිසි තත්ත්වයක් ඇතිවන්නටත් පුළුවන්. මීට වසර ගණනාවකට කලින් පෘථිවිය තුල ජීවත්ව සිටි ඩයිනෝසරයන් විනාශ වී ගියත් මෙවැනි දැවැන්ත උල්කාෂ්මයක් පෘථිවියට කඩා වැටීම නිසායි. සමහර අවස්ථාවලදී උල්කාපාත වර්ෂා විදියටත් මේ උල්කාපාත කඩා වැටීම් සිදු වෙනවා. මෙම කඩා වැටෙන උල්කාපාත වලින් 1%ක වගේ ප්‍රමාණයක් පමණයි පොළොව තුලට පතිත වෙන්නේ. බොහෝ ඒවා වායුගෝලයේදී දැවී යන නිසා ඒවායින් ජීවීන්ට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කළේ රාත්‍රී හසේ ඔයගොල්ලෝ දැනගන්නම අවශ්‍ය දේවල් අටක් ගැනයි. තවත් මෙවැනි වීඩියෝ දිගටම නරඹන්න අපේ channel එක subscribe කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන පුංචි bell icon එක click කරොත් අපි දාන වීඩියෝ ඔයගොල්ලන්ට ඉක්මනටම බලා ගන්න පුළුවන් වේවි. තවත් මෙවැනිම වීඩියෝවකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.